සාමාන්‍යයෙන් එන්ජිනියර් කෙනෙක් ඩොක්ටර් කෙනෙක් මාසයක් වැඩට ගිහිල්ලා උපයන මුදල අද මං දවසින් හෙව්වා. ලංකාවේ දරාස් වගේ තායිලන්තේ තියෙනවා ලසඩා කියලා වෙබ්සයිට් එකක්. ඒකේ මං සෙල් account එකක් හදාගත්තා දැන් අවුරුදු එකහමාරකට කලින්. ඔය තියෙන මගේ account එකේ information, මගේ shop එකේ නම uni global. ඔය තියෙන මගේ අද දවසේ ආදායම. තායි බාත් 22198ක්. ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් 130,000කට ආසන්න මුදලක්. මගේ ලසඩා ඔන්ලයින් shop එකට අද දවසේ visitors ලා 542ක් ඇවිල්ලා තියෙනවා. ඒත් එක්ක orders 48ක් ඇවිල්ලා තියෙනවා. මම නුවන් හෙට්ටිආරච්චි. මම දැන් තායිලන්තේ මාචාර උපාධියක් කරන ගමන් ඉන්නේ. මේ කොරෝනා වෛරස් තත්ත්වය නිසා තායිලන්තේ ලොක්ඩවුන් කරා. කර්ෆියු දාලා තියෙන්නේ. ඒ නිසා අපිට එළියට යන්න ඇවිදින්න කරන්න බෑ මේ රටේ. ඉතින් එළියට යන්න බැරුව කාමරයකට වෙලා ඉන්න අවස්ථාවේ මට හිතුණා වීඩියෝ එකක් කරලා දාන්න. මේ දවස්වල මේ තියෙන වෛරස් තත්ත්වය නිසා ගොඩක් මිනිස්සු සෆර් කරනවා ෆයිනෑන්ෂලි. ගොඩක් මිනිස්සුන්ගේ රැකියා අහිමි වෙලා තියෙනවා. ඒත් එක්ක සමහර එන්ජිනියර්ස්ලා ඩොක්ටර්ස්ලා වගේ කට්ටියට ඒගොල්ලොන්ගේ සැලරි එකකින් භාගයක් කපලා ඒගොල්ලොන්ට භාගයක පඩියක් පමණක් මේ රජය මගින් දීලා තියෙනවා. මේ අවස්ථාවෙන් රට මුදවා ගැනීම සඳහා සියලු දෙනාම මේ වෙලාවේ තම තමාගේ ගෙවල් වලට වෙලා සිටිනවා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ අවුරුදු දෙකකට කලින් මම ලංකාවට ඇවිල්ලා TBS ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා මම ඉගෙන ගත්තා අන්තර්ජාලයෙන් කොහොමද මුදල් උපයන්නේ කියලා. ඒත් එක්ක අද දිනේ මේ වගේ අවස්ථාවක මට කිසිම බලපෑමක් උනේ නැහැ මගේ ආදායමට. කොටින්ම කියනවනම් මේ වෙච්ච ව්‍යසනයත් එක්ක මගේ ආදායම තවදුරටත් වැඩි වුණා. එතකොට මම කල්පනා කරපු පොඩි දෙයක් තියෙනවා. ඒ තමයි බිල් ගේට්ස් කියනවා අවුරුදු ගානකට කලින් ඔයාගේ ව්‍යාපාරේ අන්තර්ජාලය නැත්තම් ඔයාට කවදාවත් සාර්ථක වෙන්න බෑ කියලා. ඉතින් ඒත් එක්ක මම හිතුවා මේවන් ලබාගත් දැනුමත් එක්ක මම දියුණු කරපු ඔන්ලයින් ඊ-කොමර්ස් ව්‍යාපාරය ගැන ඔයගොල්ලොත් එක්ක පොඩ්ඩක් ෂෙයා කරගන්න. සාමාන්‍යයෙන් එන්ජිනියර් කෙනෙක්ගේ ඩොක්ටර් කෙනෙක්ගේ සැලරි එකක් ගත්තොත් සාමාන්‍යයෙන් ලක්ෂය පයින්නව නේද? එතකොට ඒ ඇවිල්ලා මාසයක් තිස්සේ වැඩට යනවා ගෙදර එනවා වැඩට යනවා ගෙදර එනවා මාසේ දවස් 3 දවස් 20ක් පමණ මාසියලා වැඩ කරාට පස්සේ එයාලා ලක්ෂයකට වඩා ආදායමක් ලබනවා. අද දිනේ මේ අද දවසේ පමණක් 27 වෙනිදා කියන අද උදේ පාන්දර ඉඳලා රෑ 12 වෙනකන් ඒ පැය 24 කාලයේදී මට පුළුවන් වුණා තායිලන්තයේ මුදල් වලින් තායි බාත් 22,000 ගාණක් උපයන්න. ලංකාවේ රුපියල් වලින් කිව්වොත් 120,000 130,000 අතර ප්‍රමාණයක්. ඉතින් ඒත් එක්ක මම කල්පනා කරපු ලොකුම දේ තමයි අවුරුදු දෙකකට කලින් මම ලංකාවට ආපු වෙලාවේ මම TBS ආයතනයට ගිහිල්ලා TBS කෝස් එක කරලා eBay selling drop shipping ඉගෙන ගත්තේ නැත්තම් අද මේ වෙනකොට මමත් ගොඩාක් අපහසුතාවයකට පත් වෙලා තිනවා සුවර් එකටම. මොකද කිසිම ඉන්කම් එකක් නැති වෙන්න තිබ්බා. ඉතින් ඒත් එක්ක තමයි මම හිතේ මේ දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. අවසාන වශයෙන් මට TBS ආයතනයට ස්තුති කරන්න ඕනේ. TBS ආයතනයේ ෆවුන්ඩර්ස් නුවන් අයියා සහ DDI අයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ අවස්ථාවක් මට ලබා දීම ගැන. ඒත් එක්ක මේ වීඩියෝ නරඹන ඔබ කවුරු හරි අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට බලාපොරොත්තුවක් තිබේ නම් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා TBS ආයතනයට ගිහිල්ලා එයාලගේ කෝස් එකට රෙජිස්ටර් වෙලා ඒ දැනුම ලබා ගන්න. මම හිතන්නේ මේක ගොඩාක් හොඳ වෙලාවක් ඔයගොල්ලන්ට ඒක වැටහෙන්න. මොකද මේ වගේ අවස්ථාවක් වෙලා ගෙදරට වෙලා හිර වෙලා කිසිම ආදායමක් නැති වෙන අවස්ථාවක පමණයි සාමාන්‍යයෙන් මිනිසුන්ට තේරෙන්නේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම කොච්චර වැදගත් වෙනවද කියලා. ඉතින් මම බොහොම වාසනාවන්තයි TBS ආයතනය මගේ ජීවිතයට පැමිණීම ගැන. ඒත් සමග TBS ආයතනයට මගේ හදවතින් ස්තුති කරන ගමන් මම නිහඬ වෙනවා. TBS